ජීවිතය අපි හැමෝම දන්නවා ජීවිතය කියන්නේ මොකක්ද කියලා. ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ජීවිතේ අපි කුඩා කාලේ ඉඳලා දවසින් දවස විවිධ අවස්ථා වලට මුහුණ දෙනවා. අපි විවිධ අවස්ථා සමරනවා. මට හිතෙනවා මේ සමරීම තුළ අපි විවිධ භූමිකා නිරූපණය කරනවා කියලා. ඒ භූමිකා නිරූපණය කරන අතරතුර අපි ජීවිතයට එකතු කරගන්නවා කලර්ස්. ඒ නිසාම ජීවිතයේ කාලයක් යද්දී අපේ කලර්ස් ගොඩාක් සහිත ලස්සන ජීවිතයක් හමු වෙනවා. ඒ ජීවිතය අපි හැමෝම ආදරය කරනවා. ඒ ජීවිතේ නැවත නැවත කියවන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්නේ ජීවිතය කියන්නේ කොයිතරම් ලස්සන චිත්‍රයක්ද කියලා. අදත් අපි කතා කරමු ලස්සන චිත්‍රයක් ගැන. අදත් අපි කතා කරමු ලස්සන ජීවිතයක් ගැන. මේ කලර්ස් දරන්නේ අද විශේෂ දවසක් මම හැමදාමත් එහෙම කියනවා. ඔව් අපි හැමදාමත් විශේෂ දවස් වලට තමයි හමුවන්නේ. අද මම ආරාධනා කරා විශේෂ කෙනෙකුට. හැමදාමත් මම ආරාධනා කරන්නේ විශේෂ කෙනෙකුටනේ. නමුත් අද දවසේ ඔබට වගේම මට ඉතාමත් විශේෂ කෙනෙකුටයි මම ආරාධනා කරේ. ඒ කෙනා ඔබට ආගන්තුකෙක් වෙන්නේ නැති. නමුත් මට නම් ආගන්තුකෙක් නෙවෙයි. ඇය මගේ කෙනෙක්. ඇය අපේ කෙනෙක්. ඇයගෙන මට දෙවිදිහකට හඳුන්වාදීමක් කරන්න පුළුවන්. එකක් වෘත්තීයමේ පැත්තෙන් එහෙම නැත්නම් මගේ පෞද්ගලික ජීවිතයේ පැත්තෙන්. වෘත්තීය පැත්තෙන් කිව්වොත් එහෙම අය පැවතගෙන ඉන්නේ කලා පවුලකින්. ඒ කලා පවුලේ වැඩි හරියක් ඉන්නේ සංගීතඥයෝ. පරම්පරාගත සංගීතමය උරුමය එක අතකින් තියාගෙන අනිත් අතෙන් ශාස්ත්‍රීය දැනුම හොයාගෙන ගිහිල්ලා ඉන්දියාවේ බාත්කන්ද විශ්වවිද්‍යාලයෙන් පිරිනමන සංගීත විශාරද උපාධියත් ඇය සතුයි. ඇය මේ විශාරද උපාධිය සමග ශ්‍රී ලාංකේය සංගීතයට එන්නේ ස්වකීය අනන්‍යතාවය සලකුණු කරලා. ඒ තමයි වෘත්තීය හැඳින්වීම. නමුත් මගේ පුද්ගලික හැඳින්වීමට වඩා රසවත් වේවි. ඇය මගේ කෙනෙක් කියලා මං කියවනේ. ඔව්. ඇය අපේ කෙනෙක්. ඇය මගේ අම්මාගේ ස්වාමි පුරුෂයාගේ පියාණන්ගේ දියණිය. එහෙම කිව්වම බලන ඇත ටිකක් දුර නෑකමක් නේද තියෙන්නේ කියලා. නෑ. හොඳට කල්පනා කරලා බලන්න. මගේ අම්මගේ ස්වාමි පුරුෂයා කියන්නේ මගේ තාත්තා. ඔහු සුනිල් සිරිවර්ධන. සුනිල් සිරිවර්ධනගේ තාත්තා කියන්නේ පීටර් සිරිවර්ධන. පීටර් සිරිවර්ධනගේ එකම දියණිය කියන්නේ මගේ තාත්තාගේ නංගි. අපි කෙටියෙන්ම කියමුකෝ මගේ ආදරණීය නැන්දා තමයි අද දවසේ මාත් එක්ක එකතු වෙන්නේ. ඇයගේ නම විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන. නැන්දගේ සුන්දරත්වය පුංචි කාලේ ඉඳන්ම දකින කෙනෙක්. හැබැයි දවසින් දවස ඔබ හැඩකාරයි සුකුමාරයි පුරුබූටි. මේ සුන්දරත්වය කවදද කෙලවර වෙන්නේ? කෙලවර වෙන දවසක් ගැන මම ප්‍රාර්ථනා කරන්නේ. ඒ තමයි මගේ ජීවිතයේ මාදුරු සුන්දරතම නැන්ද. මගේ ජීවිතයේ හමු වුණු සුන්දරතම මගේ ඥාතිය. කොහොමද ජීවිතයේ මේ දවසල? වරදක් නැහැ. හොඳයි. මම දන්නවා මේ දවස්වල මොකද වෙන්නේ කියලා. නමුත් අපේ ප්‍රේක්ෂකයන්ට දැනගන්නත් එක තමයි මම ඇහුවේ. ඇත්තටම කියනවා නම් මට මගේ කෙනෙක් ගැන එහෙම නිර්වචනයක් කරන්න, එහෙම නැත්නම් හැඳින්වීමක් කරන එක තමයි අසීරුම දේ. මොකද මම දන්නවා වැඩි සමහර දේවල් ගැන. ඇත්තට. නමුත් මම අහන්න කැමති නැන්දගෙන් මේ දැනන් හිටියද අරවගේ නේද එකමක් ගැන. මගේ අම්මගේ සහෝදරයා, මේ ස්වාමි පුරුෂයාගේ පියාණන්ගේ දුව ඔබ. ඒක නම් ඉතින්. ඔව් ඉතින් වක්‍රව ඇවිල්ලා තියෙනවා. පොයින්ට් එකට. අපි බලාගෙන ගියාම අපි බොහොම කිට්ටුයි. කොටින්ම කියනවා නම් මාව කුඩා කාලයේ සිට හැටිදරි කරපු ඒතර අස්සොඳුරු මවක් තමයි මගේ ආදරණීය නැන්දා. අපි කතා ගන්න කොහෙන්ද අද පටන් ගන්නෙ? අපි කොහෙන් පටන් ගත්තත් අපිට තියෙන එකම ලස්සන කතාවක් කියන්න. අපි මේ කතාව අද කොහෙන්ද පටන් ගන්නෙ? පුතා කැමති තැනකින්. මම කැමති ඉපදෙන තැනටම යන්න. බොහොම හොඳ. බොහොම හොඳයි කියන්නේ
පොඩි ප්‍රශ්නකුත් තියෙනවා දැන් මම දන්නා තරමට අපි අපේ තාත්තලා නැන්දලා සියලු දෙනා ඉපදෙන්නේ පානදුරේ නමුත් වැඩි කාලයක් ජීවිතේ ගත කරන්නේ මේ නුවර පැත්තේනේ ඒ කොහොමද මේක වෙන්නේ දැන් මේක උනේ මෙහිමයි පානදුරේ තමයි මම ඉපදුනේ මම ඉපදිලා මාස 3ක් යනකොට මගේ පියා පීටර් සිරිවර්ධනයන්ට ලැබෙනවා පොල්ගොල්ල කාන්තා අභ්‍යාස විද්‍යාලයේ සංගීතය පිළිබඳ කතිකාචාර්ය ධූරේ. එතෙන් අපි මාස 3න් අපි සියලු දෙනාම පදිංචි වෙනවා මහනුවර පොල්ගොල්ලේ. ඉතින් ඇත්තටම ගම වගේ උනේ නුවර තමයි. ඒක හදවතින් කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඊනියක් දැක්කත් පේන්නේ නුවර. ඉතින් ඒ විදිහට තමයි අපි නුවර ගම වෙන්නේ. හ්ම්. ඒක හරි සුන්දර අත්දැකීම. මම මේ දේවල් දන්නවා. නමුත් මට ඕනේ මේ දේවල් ප්‍රේක්ෂක ඔබට සමීප කරවන්න. මොකද ඒ තරම් සුන්දර කාලයක් මේ මට තියෙන පොඩි චෝදනාවකුත් කරන්න. මොකද අපේ තාත්තත් එක්ක මේ තරම් රණ්ඩු වෙන්නේ. අනේ මම නම් රණ්ඩු වෙන්නේ නැහැ. මොකද කියන්නේ? අනේ නැහැ. මම රණ්ඩු වෙන්නේ ඉතින් තාත්තා චුට්ටක් රණ්ඩු වෙනවා. ඒ මොකද? ඒ වගේම යාළුත් වෙනවා ඉතින්. හා හා. වැඩිමලානේ. ඉතින් යාට තියෙන බලය ශක්තිය වැඩි. වැඩි. ජවය. ඉතින් තිලොක්කනේ ඉතින් අපි බාලින්ට ඉතින් දැනමුතුකම්. රණ්ඩු ඕවා ඉතින් හරි ස්වාභාවිකයි. ස්වාභාවිකයි. දැන් පසු කාලිනව විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන වුණාට අපි අපි දන්නේ කුඩා කාලේ ඉඳලම සොමි කලණි කියලා ලස්සන නමක් තියෙනවා. ඔව් හරි දිගයි එච්චර විතරක් නෙමෙයි ගජනායක ආරච්චිගේ සොමි කලණි චන්ද්‍රිකා සිරිවර්ධන. මේක බොහොම අපූර්ව නමක්. ඇයි සොමි කලණි කියන නම පාවිච්චි පාවිච්චි කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. සෞම්‍ය කල්යාණීන් චන්ද්‍රයාසේ ශ්‍රීය වර්ධනය කරන කවුද අපේ මේ නම දාන්නේ නැත්තේ අම්මේ තාත්තා එයා ඉතින් නම් කප්පිටා හැබැයි ඒ තාත්තමදර අලබිල්ලි කියන නම දාලා තියෙනවා ඕ ඉතින් අල කනවනේ අදටත් ඒ ප්‍රතිඵල තියෙනවා ඉතින් අලසා බටර් ගිල්ලෝලා ඉතින් ඒකට ප්‍රියයි අත්තමත් ප්‍රියයි මේ පුංචි කාලේ කොහොමද මේ මම අහලා තියෙන විදිහට නම් තාත්තයි බාප්පයි නැන්දයි තුන්දෙනා සෙල්ලම් කරනකොට තාත්තා වෙනම ගයක් හදනවා ඕගොල්ලෝ වෙනම ගයක් හදනවා හැබැයි ලස්සන තාත්තයි ගෙදර තමයි ඔය එයා gadul තියලා වෙනම ගයක් හදලා වැස්සක් ආවත් එළියට එන්නේ සරම උළු ඉඳන් ඔතගෙන අරක ඇතුළට වෙලා එතකොට ඕක තමයි මම හිතන්නේ මේ රණ්ඩුවට ප්‍රධානම හේතුව වෙන්නේ ඇත්තේ ලස්සන ගයක් හදාගෙන අපිට ඒක දෙන්න දෙන්නේ නැහැ ඔය ඒකට අපිට යන්න බෑ එයා විතරයි ඒක ඉඩ තියෙන්නේ තේමයි අපි නිකන් ලොකු ගයක් පොල්ලතු වලින් ලස්සන්ට මුදුන් දීයක් දාලා බොහොම මේ වාතාශ්‍රය සමග එහෙම ගියා. එතකොට දැන් මම මේ වගේ ප්‍රශ්නයක් අහන්න කැමති. මේක මටත් පොදු දෙයක් දැන් කලාත්මක පෞලකෙන් පැවතගෙන එනවා කියන්නේ ඒක සාමාන්‍ය පෞල් ජීවිතයකට යම්කිසි බලපෑමක් එකතු කරනවා. මොකද තාත්තව හම්බෙන්න එන්නේ කලාකාරයෝ, සිනමාකරුවෝ. මොකද අපේ සීයා සිනමා නළුවෙක්, ඒ වගේම කරුණාදේවි සිරිවර්ධනත් අපේ සිනමා නිලියක්. අපි ඒවත් මතක් කරමු. ඔව්. ඒ කියන්නේ දැන් අපේ තාත්තා චිත්‍රපට ජීවිතේ එයාට තිබුණා ඉන්දියාවේ තමයි ෂූටින් තිබුණේ. හරි ලස්සනයි තින් තාත්තා. අම්මට මෙයාව තනියම යවන එක ලොකු ප්‍රශ්නයක් වෙලා එයාත් කොහොම හරි පැනගෙන ඉන්දියාවට ගියා. ගියාම ඒකේ අධ්‍යක්ෂකවරයා අම්මා දිහා බලලා තාත්තෙන් අහලා තියෙනවා රංගපාවමු නේද කියලා. එතකොට නෑ නෑ ඕන්නේ. ඔයා එහෙම හා කියන්න එපා. නමුත් අම්මා කිව්වා මේකප් ටෙස්ට් එකක් කරා පස්සේ බලනකොට අම්මා ප්‍රධාන චරිතය තාත්තා දෙවන චරිතය වුණා. ලේසි නෑ මේ ගේ ගම. ලේසි නෑ. ඉතින් ඕකට හරි චෝදනාවක් ආවා මොකද සුජාත අත්තනායක සොයුරියගේ අම්මා අක්කා තමයි මේ චරිතයට මුලින් යෝජනා වෙලා තිබුණේ. ඉතින් අහම්බෙන් අම්මට රඟපාන්න සිද්ධ වුණා. ඒ චිත්‍රපටය ශ්‍රී ලංකේය සිනමාව තුළ විශේෂ වූ චිත්‍රපටයක්. ඔව් විශේෂ වූ චිත්‍රපටයක් දිව්‍යමය ප්‍රේමේ. නමුත් කාලයක් පෙන්වන්න බැරි වුණා නිෂ්පාදක මතභේද ඇවිල්ලා. ඒක ලයිලා මජ්නු කියන චිත්‍රපටයේ ඒක ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරත් මගේ අම්මා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම ගීත රචකාව බවට පත් වුණා. ඒ ගීතයක් රචනා කරමින් ඉතින් ලොකු ඉතිහාසයක් තියෙනවා. ලූමන් රාජපක්ෂ එක්ක තමයි රඟපෑවේ. ඊට පස්සේ අශෝකමාලා එතනින් එහාට රඟපෑවේ නෑ. මගේ ඉපදීමත් එක්කම
ඒක අතහැරියා. එතකොට මේ මේ පුංචි කාලේ ඉඳන්ම දැනෙන්න පටන් ගන්න ඇති මේ මම ඉන්න පවුල් ජීවිතේ එහෙම නැත්නම් මගේ පවුල වෙනත් අයට වඩා වෙනස්ද මේ හරිම සෞන්දර්යාත්මක මිනිසුන් ඉන්නේ ඔවුන්ගේ කටපුරා හිනාවක් තියෙනවා හවසට රසවත් කතා කියනවා එතකොට යම්කිසි පෙළඹීමක් උත්තේජනයක් ආවද කවදර දවසක මමත් මේ අතරින් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඇත්ත මොකද කලාව කියන්නේ හරිම උත්තරීතර දෙයක් ජීවිතයේ සංගීතය නර්තනය චිත්‍රය මූර්තිය මේ හැම එකක්ම බැලුවාම මොකක් හරි එක කෙනෙක් නියලිලා ඉන්නවා ඒකෙන් තමයි හදවතේ තෙතමනය සංවේදීතාවය ඒ ආදරය කියන එක හුඟක් දුරට ව්‍යාප්ත වෙන්නේ ඉතින් මං හරියට සතුටු වෙනවා මම කලාකාරයක් වීම ගැන හැබැයි තාත්තා කියලා දෙන්නේ පුංචි කාලේ මේ ගීත ගායනයට නෙවෙයි වැඩිපුර දක්ෂතාව දක්වන්නේ කවුරු හරි පිරිසක් ආවහම ඇවිල්ලා නටලා පින්නනවා බලෙන් මේ බලෙන්ම නටනවා ඒකට ලෑස් වෙලා තමයි ඉන්නේ මේ ගෙදර මට කතා කරන බව මම හොඳටම දන්නවා ඉතින් නර්තනයටත් මම දැඩි කැමැත්තක් දක්වනවා මම විභාග පවා කළා ඡායා චිත්‍රපටියේ අධ්‍යක්ෂණය කළා නර්තනය ඉතින් ඔය වගේ ජීවිතේට එකතු වෙලා තියෙන බොහෝ කලාකටයුතු ශ්‍රී ලාංකීය ගායන ශාස්ත්‍රය තුල හිටපු බොහොම සුන්දරතම ගායිකාවක් ඔබ මට හිතා ගන්න පුළුවන් තරුණ කාලේ කොවිතරම් නම් ආකර්ෂණයක් තියෙන්නේ නැද්ද හොඳ වෙලාවට අයියෙකුයි මල්ලිකෙකුයි හිටියේ මේ මේ දෙපැත්තේ මේ මේ අයියලා දෙන්නෙක් හිටියේ මේ නංගිව ආරක්ෂා කරන්න මොකද තාමත් අසීරු වෙන්න ඇති නේද මේ ආරක්ෂාව ආරක්ෂාව හරි තද බලයි සමහර වෙලාවට ගෙදරට සමහර අය ආවහම පහු දවසක් ඉඳලා පහු වෙනද යනකොට මම දැකලා නැහැ. මම ඒක හරි සන්තෝෂයෙන් භුක්ති විඳ මං කාමරේට වෙලා ඒ කාමරේට යාබද බාත්รูම් එක තියෙනවා. හරි සනසීමෙන් හිටියා. ඒ වගේම මම ඒවයි ගක ආඩම්බර වුණා. මම හරි විශේෂ කෙනෙක්. ඒක තමයි දැන් මම උපයෝ දීලා තිබුණේ දැන් පාසල් යනකොටත් කෙලින් බලාගෙන යනවා දෙපැත්ත බලන්නෙම නැහැ. මේ ආඩම්බරකම කොයිතරම් වුණත් කොයිතරම් සහෝදරයන් යටතේ ආරක්ෂිතව හැදුනත් මේ ස්වරූපී කාන්තාවට ආදරය කරපු කෙනෙක් හිටියා. ඌට පුළුවන්කම ලැබුණාද මේ මුරකාවල් කඩාගෙන ඇයගේ හදවතට සමීප වෙන්න. අපි ඒ ගැන කතා කරමු මේ විරාමයෙන් අනතුරුව. අපිට ඒ රණ්ඩුවේ යාළුවේ ගීතය බලන්න පුළුවන් නම් බොහොම සුන්දර අත්දැකීමක් ඒක මගේ ආදරණීය පියා සුනිල් සිරිවර්ධනයන් සමග ඔබතුමිය ගායනා කරපු ඒකේ මූලික පටිගත කිරීම නැති වුණත් පසු කාලිනව කරපු පටිගත කිරීමක් hali අපි ළඟ තියෙනවා අපි බලලිමු මේ ගීතය රණ්ඩුවේ යාළුවේ සුවපෙන වතු මිදුලේ පුංචි කමට අපි හිටියා මතක් වෙනවා නගේ නාගෙන උඹ ගෙට දවසේ පැතුම් ගොඩක් නුහුරු බර ඇතිවිය හදපතුලේ ඔන්න දැන් චන්ද්‍රිකා සිරිවර්ධන කියන ගායිකාව රටේ යම්කිසි ජනප්‍රියත්වයක් හිමිකරගෙන තමන්ටම ආවේනික වූ තමන්ටම අනන්‍ය වූ ජනප්‍රියත්වයක් මේ පවුලට එකතු කරනවා. එතකොට දැන් කොහොමද ජීවිතේ? ඔව් මුගක් වෙලාවට තෝරා බේරාගෙන තමයි ගීත ගායනා කළේ. පස්සේ අපි තිබුණා ඔඩිෂන් එකක්. ඒ ඔඩිෂන් එකේදී මට විශිෂ්ට ශ්‍රේණිය ලැබුණා. ඒකේ රසවත්ම දේ දෙමළ විශිෂ්ට ශ්‍රේණිය ලැබීම. මොකද එහෙන් ආව ප්‍රොෆෙසර් ක්‍රිෂ්ණන් කියන තැනැත්තා මේ අපිව ඔඩිෂන් කරන්න. පස්සේ එතනදී දෙමළ ගීත වර්ගීකරණය ශ්‍රේණිගත කිරීමේදී අද වගේ නෙමෙයි මේ බොහොම
පුංචි කාමරයක් ගෝණි වලින් ගහපු තමන් තනියම අතින් තාල දාගෙන තමයි ගීත ගායනා කරන්නේ මම සරල ගීතයකුත් කර්ණාටක පදම් ගීතයකුත් ගායනා කළා ඒ හිටපු මුළු ලංකාවෙම ඉතිරිපත් වෙච්ච අයගේ මට විතරයි ඒ විශේෂ ශ්‍රේණිය ලැබුණේ ඉතින් ඔහොම ඔහොම යනකොට මම ගුරු වෘත්තියට ඉල්ලුම් කරලා මට ලැබුණා පානතුරේ නල්ලූරුවේ සිරිසිවිලි මහාවිද්‍යාලයත් වැකඩ බෞද්ධාලෝක මහාවිද්‍යාලයත් ඉතින් ওই විදියට උගන්නගෙන ඇවිල්ලා වත්තල රතනපාල මහාවිද්‍යාලයේ ටිකක් වැඩි කාලයක් ඉගෙනවීම් කරා එහෙදී මම දරුවන්ගේ ශෝහෙකුත් කරා ඊට පස්සේ මට සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ධුරේ ලැබුණා උතුරු කොළඹ සංගීතය පිළිබඳව එතනින් තමයි මම රිටයර් වුණේ ඒකත් මම රිටයර් වුණේ කියලා මොකද මගේ තාත්තා අසනීපෙන් ඉන්නකොට මාව පමණයි හඳුනාගත්තේ ඉතින් ඔහුව බලා ගන්න තමයි මම ආපු චක්‍රලේඛයක් යටතේ ඉක්මනින්ම රිටයර් වුණා විස්රාම ගත්තා ඉතින් ඒ අනුව ඉතින් තාත්තා වරුදු 97ක් ජීවත් වුණා ඉතින් අම්මා නම් 72ක් තමයි ජීවත් වුනේ ඔය විදිහට තමයි ඒ කාලේ වැඩ කෙරීගෙන ගිහින් මට කියන්න බැරුණා මම ඉගෙන ගත්තේ මහනුවර පුෂ්පදාන බාලිකා මහාවිද්‍යාලයේ ඉතින් අදටත් මේ මිතුරුකම් අපේ ආදි ශිෂ්‍ය සංගමයේ හරහා පැවතෙනවා ඉතින් මගේ පන්ති පැවැත්වෙනවා පන්තිවල වැඩ කරගෙන යන ස්වර සමාධි කේන්ද්‍රේ නමින් එම ස්වර සමාධි කේන්ද්‍රයෙන් මම ළමයින්ගේ කුසලතා එළි දැක්වීම ෂෝ දෙකක් කරා පළවෙනි ෂෝ එකේ මගේ දුව ජිතේන්ද්‍රිකත් ඔයත් වැඩසටහන මෙහි එව්වා ඉතින් ඔය ආදි වශයෙන් තමයි මේ පෞගී ටික सार मिनसुंट उदौकिरी संबंधें प्रकट इतिहास असने विशेषज्ञ दुस्तर गुवरुन लंगटेरला सानीप वेला भूमि जीवत्व लोक सतुट कत्ट मिनीसा मिनीसाट सेवे किरी तर सतुट महिता मेमिटने की අපිට කවදාවත් අහිමි වෙන්නේ නැති ඉතුරු කරන්න පුළුවන් එකම දේ ඒකයි ඒක අදටත් මේ විදිහටම පැවතෙනවා අදටත් ඒක මේ විදිහටම පවතිනවා ඒක හෙටත් එහෙම තමයි මේ පවතින ජීවිතය ඇතුලේ තවත් රසවත් අත්දැකීම් තියෙනවා අපි ඒ ගැන කතා කරමු මේ බ්‍රේක් එකෙන් පස්සේ සඳහන් කරා මේ ජීවිතය කියන්නේ බොහොම ලස්සන දෙයක් හරි පුදුම දෙයක් ජීවිතේ අපි දවසින් දවස දේවල් ස්මරණය කරනවා ඒ ස්මරණය කරන්නේ අපේ ඉතිහාසය ජීවිතේට අවස්ථාවන් වලට මුණ දෙනකොට තමයි ඒ ජීවිතේ කලර්ෆුල් වෙන්නේ කියලා නැන්දක තියෙන විශේෂත්වය තමයි එතුමිය මේ ඉතිහාසයේ තියෙන සොඳුරු මතකයන් ගබඩා කරලා තියාගෙන ඉන්නවා මතක වස්ත්‍රයේ පමණක් නෙවෙයි ගෙදරත් මේ ඒ වගේ පොතක් අර මම මුලින් කියපු අර ඒ සුන්දර තරුණියගේ හදවත පතාගෙන ආපු ඒ සුන්දර තරුණයා කවුද කියලා ඒ කාලේ ෆොටෝස් ටිකක් බලා ගන්න පුළුවන්කමක් තියෙන අපිට මේ තමයි ඒ ඇන්ටන් අල්විස් කියන ඒ මිස්ටර් අල්විස් මුලින්ම මිස්ටර් අල්විස් පසු කාලීනව ආදරණීය නමකුත් කියන ඒක මෙතන නොකේ මොකේද මේක ඉච්චර මොන්නේ කියලා කොහොමද මේ තමයි ඒ විවාහ උත්සවයේ දවසේ ගත ආරූපේ මම අහන්න කැමතිතර සොමි කලනේ කියන නම නැති වුණාට ජය කාලණේ කියලා නමක් අලුතෙන් එකතු වෙනවා. එකතු වෙනවා දුවට. ඒ තමයි ආදරණීය දුව. මේ ඉන්නේ ඒ ආදරණීය දුව. ඒ කාලේ මේ අයියා නංගීත රණ්ඩු වෙවි යාළුනා වගේ තමයි අදටත් අපි මෙයත් එක්ක රණ්ඩු වෙවි යාළුනවා. ඔව් රණ්ඩු වෙනවා ඔය. ඒක ආදරේ අපිට දැනෙනවා. ඒක නැත්තම් වැඩක් නෑ වගේ. වැඩකුත් නෑ වගේ නිකන් මාස දෙකකට සැරයක් දෙකක්. ඒත් වැඩියෙන් කැමති ජිතේන්ද්‍රිකා කියන නම පාවිච්චි කරනවටයි. මොකද අපි ආවද නැ ජයකල්නි ජයකල්නි කරා මන ජිතේන්ද්‍රිකා ජයකල්නි දැල්විස් අයත් නර්තනයේට උපන් අපවම් කන් තියෙන මේ අයගේ කලෙලි මංගල්‍ය දවසේ ගත්තු ඡායාරූප කීපයක් මම අහන්න කැමති නේද දැන්
දැන් චිත්‍රපට වලට රංගනිනු දායක වුණානේ. නමුත් පසු කාලිනව ඒ දේවල් ගිලිහෙනවනේ. ඇයි ඒ දේවල් ආවේ? මට හිතුණා ඒ චිත්‍රපටි ජීවිතයත් එක්ක මුණ ගැහෙන පරිසරයට වඩා මට ගායන පරිසරය තමයි හොඳ. ඒක තමයි මට උචිත කියන එක තේරුම් ගත්තා. ඒක නිසා ඒයින් බහැරුණා. ඒවට බොරු කියන්න එපා. යම්කිසි සිද්ධියක් අපිට නිරූපණය කරලා පෙන්වන්න කිව්වොත් එහෙම නැන්ද තමයි බොහොම ලස්සනට මේ දේ පෙන්වන්න කෙනා විශේෂයෙන්ම. ඔය නිරූපණ හැකියාව තියෙනවා. තියෙනවා. ඉතින් ඒක ඇයි යටපත් වුනේ විශේෂයෙන්ම මේ ජිතේන්ද්‍රිකා ඔබගේ අපේ ආදරණීය අක්කා මේ ඇයි ඇයටත් තියෙනවානේ බොහොම සුන්දර පෙනුම සහ දක්ෂතාවය. ඇයි ඇත්තටම ඉන්දියාවේදී අපි රාධිකාගේ මංගල උත්සවයට සහභාගී වෙන්න ගිය වෙලාවේදී කමලාසන් ඉලෝ ගුණා කියන චිත්‍රපටියට මෙයාව ඉතින් බලන්නකොනේ අපි ඒකට කැමති වුණේ නැහැ. ඇයි ඒ? අනේ මන්ද හරි අපරාධ කියලා මට නම් දැන් හිතෙනවා. අපරාධයක් නේ නැන්. එහෙමනම් අපිට කමලාසන් දෙක ෆොටෝ එකක් ගන්න තිබ්බා. ඒක නේ නැන් අබිරාමී කියන චරිතේ අය ගොක් ඉල්ලුවා ඉතින්. නමුත් පොකක් හරි ඒකේ නොලැබීමක් ඇති අපිට එහෙම හිතුනේ බෑ කියලා. හැබැයි ඒක බෑ කිව්වට මේ සම්බන්ධතාවය දිගටම තිබුණා විශේෂයෙන්ම ඉන්දියාව සමග ඒ නළු නිළියන් සමග බොහොම කිප්පු සම්බන්ධයක් තිබුණා. SP බාලසුබ්‍රමණියම් මෙහි ආපු වෙලාවේ මම හුත් සමග යුග ගීතයක් ගායනා කළා. ඒ වගේම මම ගැයූ දමිළ ගීතයකට S චිත්‍ර අත්තල් ගායනයට සම්බන්ධ වුණා. මා පුදුම නිහතමානීකමක්. ඉතින් මම හිතනවා ඒකත් මගේ ජීවිතේ එක්තරා සංදිස්ථානයක් කියලා. जनप्रिय वेगन मगे मिनिबिरी विशारद विभाग अविल्ला हिटपु एग्जामिन किव्वा ओया डिस्ट्रिंक्शन हेकटत एहा पेत्ते इन्ना हरि सतुटुयि कियला इतिन ए वये तियेन ए फ्लेवर एकयि ओक्कोमत एक होंदट अपूर्वट गीत गायना करनवा इतिन दैन टिक 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 अय क्षेत्रे पिविसिला टिकक तहवुरु वेगन एन कालयक तमयि मे एयागे अय्या देविन नेलकत गीत गायना मे ලබන 16 වෙනිදා ඔහුගේ රෙකෝඩින් එකක් කරනවා. මේ ඊළඟ પરම්පරාව දැන් පෙළ ගැහෙනවා නේද? පෙළ ගැහෙනවා. අනිත් එක දුල්ෂාරා කතක් නර්තනයේට බොහෝ දක්ෂයි ඒත් විභාගයේ විශාරද විභාගයේ කරනවා. ඉතින් සතුටුයි ඒ ගැන හිතන්න මගේ පුතාටත් හොඳට ගීත ගායන්න පුළුවන්. ඔහු බොහෝ විට එංගල්බර්ට් හම්පඩින්ගේ ගීතයි ගායනා කරන්නේ. නමුත් මොකක් හෝ අභාග්‍යයකට ඔහු ක්ෂේත්‍රයට යොමු කරන්න අපට බැරි වුණා. අපේ මොකක් හරි දුර්වලතාවක්. සමහර විට අර සම්පත් ඔක්කොම ගෙදර තියෙන කොටත් හිතනවා ඕන්නේ ඕ කියලා සම්පත් නැති කෙනෙක් තමයි මේ දේවල් හොයාගෙන ගිහිල්ලා කොහොම හරි මේ දේවල් කරගන්න උත්සාහ කරන්නේ. හැබැයි මම තාමත් කියනවා ජිතේන්ද්‍රිකා ජයකරණේ රංගනයේ පිවිසුරා නම් හොඳයි කියලා. හොඳයි නම් තමයි. ඔබත් රංගනයේ දිගටම කරා නම් හොඳයි කියලා. මං හිතන්නේ ඒ ගිලිහි ගිය සියලු අවස්ථා ඊළඟ තුන්වෙනි පරම්පරාව විසින් ඉෂ්ට සිද්ධ කරමින් පවතින මේ යුගයේදී මොකද හිතෙන්නේ මේ ඊළඟ පරම්පරාව ගැන? ඇත්තටම ඊළඟ පරම්පරාව ගැන හරි සතුටුයි. මොකද නිකන් නෙමේ හරි දෙයක් දායාද කරයි. නිවැරදි දෙයක් දායාද කරයි. ළඟදිත් සම්මුඛ සාකච්ඡාවකදී දුල්චාර කියලා තිබුණා අලුතෙන් එන අය ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයට පිවිසෙනවා නම් හරි හොඳයි කියලා පඬිත කතාවකුත් කියලා තිබුණා. ඩිකෙල්ෙක් වුණාට කතා නම් ලොකුයි නේද? ඔව් කතාව ලොකුයි. ඉතින් වැඩ යැත්තයි ඉතින්. ඇත්තටම අපි හරි දක්ෂයෝ ඉන්නවනේ නව පරපුරේ. ඔව් ඒ ගැනත් කතා කරන්න ඕනේ. මොකද මේ දුල්ෂාරා පපණක් නෙවෙයි ඔබගේ ගෝලයා. මේ ගෝල પરම්පරාවක ලොකු પરම්පරාවක් පෙළගස්සා අවසන් මේ වෙනුවිට ගුරුවරියක් හැටියට සංගීත පන්ති කරමින් සහ ඔවුන්ව යොදාගෙන කරනවා ඔබ. තාම ලස්සන මේ කොන්සර්ට්. අපි මේ ගැනත් කතා කරන්න ඕනේ විශේෂයෙන්. මොකද මේක අලුත් අත්දැකීමක්. ඊළඟ પરම්පරාව සූදානම් කරනවා කියන්නේ තමන්ගේ ඥාතියා පමණක් නෙවෙයි මුළු සමස්තයම තමන්ගේ දරුවන් හැටියට සලකා මේ කරන කාර්යය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මම ඒකෙන් හරි සතුටක් වින්දා. ඔය ෂෝස් දෙකේදීම ළමයි 100ක් යෙදුවා මම ඒ ෂෝ එක සඳහා.
ඉතින් තවත් ඉදිරියට මොකක් හරි තවත් දෙයක් කරන්න බලාපොරොත්තුකුත් තියෙනවා සමහර අයට පෞලෙන්ම ලැබෙනවා ඒ දායාදය සමහරුන්ට මගදී ලැබෙනවා නමුත් මේ හැමතැනකදීම එකතු වෙන්නේ ශ්‍රී ලාංකීය කලාවට අලුත් කලාකරුවන් ඒ අලුත් කලාකරුවන් සමග මේ යන ගමනත් බොහොම සුන්දරයි ඒ ගමන ගැනත් අපි කතා කරමු මේ විනාමයේ නරක කාලයේදීම ගීත ගායනා කරන්න පටන් ගත්ත නිසා දැන්ට සංගීත ශාස්ත්‍රයේ අඩසේ වසක් අවසන 50කට ආසන්න ප්‍රහාර ඒ තරමට වගේ වෙනවා ගීත ගායනා කරනවා ඉතින් මේ අවුරුදු 50ක පමණ කාලය තුළ බොහෝ අත්දැකීම් ඇති ඒ අතර සමහර ගීත තියෙනවා ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ කවදාකවත් ඉවත් කරන්න බැරි අමතක කරන්න බැරි ගීත සමුදායක් තියෙනවා මේ ගීත ලයිස්තු ආරම්භ කළදී මට එතනදී මගේ ඇහැ යනවා එක ගීතයකට රණ බිම මැරුනේ සිංහලේ කුණම් කියන ගීතය මෙහිමින් ජනප්‍රියච්ච කාලීන ගීතයක් ඒක ලිව්වා පියසේන රතුවිතානයන් සංගීතවත් කළේ අපේ සරත් දසනායකයන් ඒක මෙහිමින් ජනප්‍රියයි අදටත් බොහෝ ඉල්ලීම් කරනවා මේ ගීතය ගායන්න පුළුවන් ද ඔයාදී වශයෙන් අදටත් හුඟක් ඉල්ලීම් කරනවා මොකද ඒක යුගයක අවශ්‍යතාවයක් කියලා මට හිතුණා ලංකාව පසුගොන්නා විවිධ යුග අපිට කරන්න පුළුවන් දේ අපේ මේ ත්‍රිවිධ හමුදරාව දිරිමත් කිරීමනේ ඉතින් අපේ කටහඬින් දායක වූ තැනක් මගේ කටහඬින් රණබිර්ම මැරුනේ කොහොමනත් මේ වගේ විවිධාකාර ගීත තියෙනවා ඉගිල්ලලා යන්න ගම් කියන ගීතය ඉතාමත්ම මේ සමාජගත කරන්න පුළුවන් ගීතයක් ඒ තුල තියෙන ලොකු දෙයක් කියවෙන්නේ ගැඹුරු දෙයක් කියවෙන්නේ ආචාර්ය අජන්ත රණසිංහන් පද රචනය කළේ මෙහෙම ගීත බලනකොට විවිධ මාතෘකා යටතේ ගීත තියෙනවා විවිධ නාද රටා ඔස්සේ ගීත තියෙනවා කෙනෙකුට අහන්න හිතෙන ප්‍රශ්නයක් ඇයි මේ ගීත ඔක්කොම එකතු කරලා ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක් පවත්වන්නේ නැත්තේ කියලා ඔව් එහෙම අහනවා ඒක පුද්ගල සංගීත ප්‍රසංගයක්ද සීඩී එකක්වත් මම එලි දක්වලා නැහැ ඉතින් එහෙමත් වෙලා මේ තත්ත්වයේ අද ඉන්න එක ගැන මං හුඟක් සතුටු වෙනවා ඉතින් ඒ වුණාට ඉතින් කරන්න ඕනි ඉතින් දැන් මං හුඟක් බුරුකාරෙක් වෙලා මේවා කරනවා කියලා කරන්න ඕන එතනදී මට කියන්න ඕන මගේ උගුරේ ආබාධයක් ආවයි කියන්නේ මේ වායු ගෙඩියක් සම්බන්ධයෙන් ඒක ඇතුළට ගිහිල්ලා පස්සේ බයොප්සි ටෙස්ට් එකක් කරාම කිව්වා මේක අහිංසක එකක් ප්‍රශ්නයක් නැති නිසා ගණන් ගන්න එපා කියලා අපේ ડોක්ටර්ස්ලා නමුත් මට පස්සට යනකොට ඒක වින් පයිප් එක තල්ලු කරගෙන මගේ ගායන ජීවිතයට ලොකු බාධාවක් කරමින් ජීවිතයටත් තර්ජනයක් කරමින් මේක වැඩුණා පස්සේ සිංගප්පූරුවට එක්කගෙන ගියා මගේ ස්වාමි පුරුෂයා ගියාම ආසියාවේ හිටපු ඉතාම දක්ෂ දොස්තර කෙනෙක් තමයි ડોක්ටර් අබුරාව් ඒ ඔපරේෂන් එක කළා ඔපරේෂන් එක කරන්න කලින් මයි ළඟට ඇවිල්ලා කිව්වා හොඳට මේ ගැන හිතන්න ඕනේ ඔයාගේ ඉහළ ටෝන් එක ඇදලා ගන්න මසල එක කපන්න සිද්ධ වෙනවා මිට 6 මාසයකට කලින් ආව නම් මේක බේර ගන්න තිබුණා ඉතින් පස්සේ දුක හිතුණත් මට ඇඬුණා එදා හරියට නමුත් ජීවිතේ ඊට වඩා වටිනවා ඒක නිසා මම ඒකට බොහොම ධෛර්යයෙන් මුණ දුන්නා ඉතින් ඒ තත්වෙන් ගොඩ ආවා ඒක මට ජීවිතේ ගායන ජීවිතේට දැනට බලපාන පාඩුවක් වෙලා තිනවා මොකද කලින් චිත්‍රපටිවල හා සරල ගීතවල මම කියපු ඒ ඉහළ මට දැන් කියන්න අපහසුයි මේ තත්වයේ මත නමුත් සාමාන්‍ය තත්වයෙන් මට ගායනා කරන්න පුළුවන් ඉතින් එවැනි ප්‍රශ්නයකට ජීවිතේ මුහුණ දීලා තියෙනවා නමුත් ඒකත් මම ජයග්‍රහණයක් හැටියට සලකනවා මොකද ජීවිතේ ගොඩගත්තු අවස්ථාවක් ඇන්ටන්ගේ බලවත් මැදිහත් වීම යටතේ එතුමාගේ මැදිහත් වීම යටතේ සිදුණු සියල්ල සුන්දරයි ඒ නිසා තමයි අදටත් මේ සුන්දරත්වය අපි දකින්නේ ඔබතුලින් විශේෂයෙන්ම ඔබගේ පාසල ගැන යමක් සඳහන් කළ යුතුමයි මොකද ඉතිහාසයේ ඉඳලා මම දකින්න නැන්ද හිටි hina වෙලා සහ ඇය ගීතයක් ගායනා කරත් ඉතාමත්ම ප්‍රාසංගික බවක් ඒ මුහුණේ තිබුණා මේක නව්‍යකරණයක් එවකට නමුත් දැන් නම් ඒක හැමෝම වගේ කර දැන් නටනටත් සින්දු කියනවා නමුත් ඔබ උගන්වනවා මම දන්නවා මේ දරුවන්ට උගන්වන්නේ මූණ කැත කරගෙන සින්දු කියන්නේ බොහොම බලස්සන මූණ
ගුණක් සහිතව ඒ ප්‍රාසංගික බවත් රැකගෙන තමයි මේ ඉගෙනීම සිදු වෙන්නේ. මොකද ඒක හරි අවශ්‍යයි මුහුණේ ඉරියව්. ලොකු නර්තනයක් ඉදිරිපත් නොකරට ගීතයේ තියෙන තනුවට හා අර්ථයට उचित परिधि हंगीम प्रकाशने हरियावश्यो गायकेट गायिकावकट इतने गा दृट कियादेनो इतन मट एक अतटम उपति लभिलतिपुन संहार विलावट चित्रपट गीत गायने मम हण कौद रंगपाले ये अणुत मम हेडगहेनो मगे प्रकाशने तो एक सिनेमावट बद्धवेन कट एक हट तीयनो जीवित अत ऐरिच चित्रपटी गीत अत्यन कहमुनात मंहारी में तृप्ति मता पाऊ हर लबाल ये वगे मतलब मैं श्रीलंका और नियोजन एक रंडा तावस्ता वाले बिना लोक मट्टे में यदि एक और अवस्था है ना मतलब का एक सात जाते इनके संगमी के ने यूएन हो के जिनीवा नूर तमाय पैवत्तुने इतने तैना दी मामा इंग्रीसी नुद्गायना कला गीत्या इतन हरे हुंद पिलिगेनी मक्तिबुना एक टत्मांग हुंगा सतुटिनो अनित एक तमाय एक्सपो 86 इतने दित लंग श्रीलंका वन योजने करना हम बुना ओए वागे तमाय मागे अनित विदेश गमन पाउदगलिक गमन समहार अवस्थावन मटा आराधने कलती येन कुटे मटे निकांग यांडे निकांग बायाक चकिते एक वागे देने नवस्था तिमले बहुम एक मागे मगेरुना एक यानि स्विट्जरलैंड वाले दी इंग्लैंड तेरे आना मैं आना देखते हैं मैं ये चल बाय नहीं है ना याना लिफ्ट के नगला मैंने तो लिफ्ट का मैं में बहुत हम एक पार्ट ऐरोन ने ये तो ठीक हो मैं क्या ऐरिन ने नहीं किया ना एंटरनलिस के ना ओ ये ध्वनि हरा मटे देनो ना हाथ तुलेंग निकांग उन्हीला व्यक्करना वाके महा अमूतु बिया कहतुला मन दान गहला बैंड एंटेंट मैं मम मेरेन डे ना एक तमाहे मैं करा नहीं किया पासे एक ऐरोना ऐशन एक हिम ऐरोना पासे दुआगन हिम मंग वाता आश्रय गस को लंग बालान पटंगा ता इत पासे एक मैं गया ऐरोना इतनी पासे मटे एक वारी नवर दें सिद्धु वी नो है कि तम दारुआ स्कूली गिया म ඇරිලේන කම් බලන්න වෙන්නේ මට දැන් බලන්න ඕන. දැන් හුදට අවු පාර දැන් වහින්න ඕන. ඉතින් ඒක පස්සේ මට ඩොක්ටර් තියෙන සම්සිං හම්බෙන්න උන පස්සේ මං ගිහිලා ඒ ජනෙල් ලොක්කම අරින්න පටන් ගත්තා මේක පව් වහන්න මගේ ජනෙල් වලට එහෙම අරින්න බෑ. මේ මේක ඉසි කරලා තියෙන්නේ. ඔයා හිතන්න ඒ වෙලාවට ඔයා මැරෙන්නයි යන්නේ කියලා. මං කියන හැබැයි මැරෙන්නේ නෑ. ඉදරටත් කිව්ව මාව සලකන්නේපයි කියලා ඒ වෙලාවට. අම්මා එහෙම මාව බදාගෙන ඉතින් හරි මේ පුංචි පුංචි දේවල් වලට බොහොම කලබල වෙනවා කියලා මමත් අහලා තන මේ විශේෂයෙන්ම කැනඩාවටත් ගිහිල්ලා මේ මේ ස්වාමි පුරුෂයා රවින්ද නන්දිනී මහත්මයාත් එක්ක පොඩි වෙලාවකට අතුරුදහන් වෙනවා අතුරුදහන් වෙලා මං හිතුවා මොකක් හරි මෙයාට අනතුරක් තමයි මේ සිද්ධ වුනේ කියලා පුදුමාකාර එතන නටලා හරි ඒකට සැමියනි ඔබ කොහෙද කියලා පොඩි කෙනාටක් හදලා දෙන්න පොඩි නාට්‍ය ක්‍රිස්ටෝලා හැම යාඥා කරන දන ගාගෙන ඇයි ඒ තරම් සංවේදී ඔබ අනේ ඒක දුර්වල කමක් ඒක ඒක දුර්වල කමක් ඉතින් අර ෆෝබියා එක පස්සේ දැන් මං හිතන්න පටන් ගන්න යන්තම් හරි ආවොත් ඔහෙ මැරිද්දී හරිද කොහොමද ඒක රිලීස් වෙලා යනවා ඒ විදිහට ජය ගන්නවා හැමදේම හරි නයන කතා තමයි මේ මේවා හරහා තියෙන්නේ එක්ස්පෝ ගිහිල්ලා තමයි අරක උනේ අරක උනේ හැබැයි නැන්ද කිව්වට ඒක දුර්වලතාවයක් කියලා මම හිතනවා සංවේදීතාවය කියන්නේ තාමත්ම සුන්දර දෙයක් නේ ගානට වඩා කොයිදිත් හොඳ නැහැනේ ඌ ගානට නමුත් පසු කාලීනව මේව ආපසට හැරිලා බලන්න ලස්සන කතා ගොඩක් ඉතුරු වෙන්නේ මේ සංවේදීභාවය නිසා තමයි පුදුම පාට පුදුම වර්ණ ඒ සංවේදීභාවය රැකගන්නේ කොහොමද කියලා පොඩි රහසක් තියෙනවා හෙලිකරන්න ඒ රහස කියන්නම් මේ විරාමයෙන් අනතුරුව Thank you.
දායක වෙච්ච චිත්‍රපට අතරේ ඡායා චිත්‍රපටයේ විශේෂයි මොකද ඒකේ කොරියෝග්‍රාෆර් කෙනෙක් හැටියටත් සම්බන්ධ වෙනවා මේ නර්තනය පැත්තෙන් ගන්නදී. ඉතින් මේ තරම් මේ ඩාන්සින් උගන්වන්න පුළුවන් ඩාන්සින් ඩිරෙක්ට් කරන්න පුළුවන් කෙනෙක් ඇයි මෙහෙම නිකන් හිටියේ කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන් නේද වංගෝ. ඔවුන්ගේ සමාව ඉල්ලන්න වෙලාවක් තමයි මේකේ ආදරණීය රසිකයන්ගේ. ඇයි මම රඟ නොපෑවේ කියලා. හැබැයි රඟ නොපෑවට මෙන්න මේ පොතේ සඳහන් වෙන බොහොම ලස්සන දෙයක්. ලොව බොහෝ දේ කොන්දේසි සහිතයි. ජීවිතයේ පැවැත්මද කොන්දේසි සහිතයි. එහෙත් මවකගේ දරු සෙනෙහස මෙන්ම සෝබා දහමද කොන්දේසි විරහිතයි. සංගීතයේද කොන්දේසි විරහිතයි. ජීවිතය සහ සංගීතය අතර තියෙන මේ සම්බන්ධතාවයට හොඳම නිදර්ශනයක් තමයි මේ ප්‍රකාශය. ආපස්සට හැරිලා බලද්දි මේ ජීවිතේ මවකගේ භූමිකාව, රංගන ශිල්පිනියකගේ භූමිකාව, ගායකාවකගේ භූමිකාව, ආදරණීය බිරිඳකගේ භූමිකාව මේ සියලුම භූමිකා හරහා ජීවිතයේ කොයිතරම් දුරට දැනනවද? හුඟක් දැනෙනවා. මොකද අර ඔබ කිව්වා වගේ ආදරණීය දියණියකගේ, සහෝදරියකගේ, බිරිඳකගේ, මවකගේ, දැන් අත්තම්ම කෙනෙකුගේ එක එක විදිහට රස විඳින්න පුළුවන් ජීවිතයක්. ඇත්තටම ඒ කුඩා කාලේ ඉඳන් අද දක්වා ඒ විසිරි පැතිනේ සංචාරාත්මක ජීවිතේ බොහෝ සොඳුරු කඩයිම් වගේම කනගාටුදායක කඩයිම් ජීවිතේට පොදුයි නිදුක සැප අහිවිවීම දෙමව්පියෝ අහිමිවීම ළඟදී දෙවනි අයියා නැති වුණා. ඉතින් එවැනි දේවලුත් ගොඩක් පහු කරගෙන තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මම නිින්දට ගිහාම උදේ ඉඳන් රෑ වෙනකන් වෙච්ච සෑම දෙයක්ම මෙනෙහි කරනවා. එතකොට හොඳයි මතක ශක්තියත් වර්ධනය වෙනවා. ඉතින් එහෙම 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 දවස් දවස යනකොට අනිත් එක මම හුඟක් ආසයි මගේ විනෝදාංශයක් තමයි මහානෙක ක්‍රොස් ටීචර්ස් මහානෙකත් ගොතනෙකත් ළඟදී මම නිමා කළා දේව මෑණියෝ පිළිඳු ජේසු වඩාගෙන එළු පැටියෙකුත් එක්ක ලොකු මේ චිත්‍රයක් වගේ ලස්සනයි. අනිත් එකත් ගොතනවා ලස්සන ලස්සන. දැන් ඒ කරපු නිර්මාණ ඔක්කොම ගෙදර තියෙනවද? ගෙදර තියෙනවා. හැබැයි දන්නවද ඔය ගෙදරට හොරු පනිනවා කියලා? සමහර විට එක නිර්මාණයක් ගෙදර නැතුව ඇති. ගෙදර නැතුව. මොකද ඒක මන් ළඟ තියෙනවා. අයිසි. තාමත් ලස්සනයි සහ අර දේව මෑණියන්ගේ ඒක තමයි මම බලාපොරොත්තු වුණේ මට හොරගම් කරන්න බැරි වුණා ඒක. බැරි වුණා. නමුත් මේ වගේ දේවල් කරන්න කාලය තියෙනවද? දැන් මොකද මේ සිසු පරම්පරාවකට උගන්වනවා. ඔව් ඔක්කොම කරනවා කරනවා. දැන් මම දැන් මේ දුල්ෂාරට කාලය ගත වෙන වැඩක්. ඔව් කාලය ගත වෙනවා. දුල්ෂාරට මම ලස්සන බ්ලවුසස් දෙකක් ගොතනවා. ඉතින් චුට්ට මේ මම ටෙලි ඩ්‍රාමා එකක් බලුවත් ඒක කර 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 අර බ්‍රේක් එකේදී මේව ගොතනවා. ඉතින් මේ දේවල් කරනකොට එක පැත්තක් වගේ ඇත්තටම ජීවිතේ ගොඩාක් ලොකු අත්දැකීම් ගොඩක් තියෙන කෙනෙක් හැටියට ජීවිතේ හැමදාම නොකඩවා සෑමදාම බෝධි පූජාවක් කරනවා. දුවයි මමයි මහත්යයි. ඉතින් ඒ ගෞරවය බුදුන්ට පුදන ගෞරවය ඒ සැනසීම බෝධිය යටදී ඒකත් හැමදාම ලබනවා. මේ ආගම ධර්මයේ කොයිතරම් ජීවිතයට බලපෑම් එකතු කරනවා? හරියට බලපානවා. හරියට බලපානවා. ඒ ජීවිතයේ අනියතයි මරණය නියතයි කියන එක නිතර වටහාගෙන ජීවත් වෙනකොට හරි හොඳටම යථාර්ථවාදීව ජීවත් වෙන්න පුළුවන්. අපි මොනවද ඉතුරු කරලා යන්නේ? ඒ වගේම අපි මොනවද ගෙනියන්නේ කියන එක ගැන සෑහෙන අවබෝධයක් අපට තියෙනවා. අපි කියලා මම කතා කරේ අපි සියලු දෙනාටම. ඉතින් එතනදී නිර්මල බුදුදහම අදහන්නේ. ඉතින් ඒ වගේම තමයි අනිත් ආගම්වලට. මොකද මගේ ස්වාමියා කතෝලිකේ, ඔහුත් හැම ආගමකටම ගරු කරන කෙනෙක්. ඉතින් ඒ ගරුත්වයත් සමග තමයි අපේ ජීවිතයේ කෙල් දඟවැල වගේ යන්නේ. ජීවිතයේ මුහුණ දුන්න භයානකම සංවේදීතම අවස්ථාව මොකද්ද? මං කලින් කිව්ව මගේ සෝරි උගුරේ ඔපරේෂන් එක භයානකයි. ඊටාම දුකයි දෙමව්පියන්ගේ අහිවිවීම. ඉතින් අයියාගේ අහිවිවීම මාමා පුංචි අම්මා ඔය කට්ටිය ඉතින් ජීවිතයෙන් සමුගන්නකොට එක කොයි තරම් යථාර්ථවාදී වුණත් හරිම පොදු දෙයක් වුණත් හරි පෞද්ගලික වේදනාවක් දැනෙනවා. ඒවා තමයි ඉතින් තියෙන්නේ. විශේෂයෙන්ම අපේ ආදරණීය බාප්පා අපේ අතරින් සමුගත්ත මොහොතේදී හාමුදුර කිව්ව ලස්සන දෙයක් එතුමා මියගිය අද නෙවෙයි
ඉපදෙන කොටම මරණයට සූදානම් අපි හැමෝටම පොදු ධර්මතාවය අපි ඉපදෙන මොහොතේදී තමයි අපි සූදානම් වෙන්නේ මරණයට මොකද මරණය අතේ තියාගෙන තමයි අපි හැමෝම ඉපදෙන්නේ නමුත් ගෙවි ගිය ජීවිතය තුළ යම් කිසි දෙයක් ඉතුරු කරලා ගියා නම් ඒ සුන්දරත්වයක් ඉතුරු කරලා ගියා නම් කොහොමද සාධාරණ මරණයක් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සාධාරණ මරණයක් බලාපොරොත්තු වෙන්න නම් අනිවාර්යෙන් අපි භාවනා කරන්න ඕනේ කොයි ආගමකට उचित वेन विधियट हो मनुष्य भावना कर लित एक हुद अवधि हुद सी मीयान निका असिंग मीयान खेदनीय ये गणती दड़ी कनगाटुअ අනේසේ නොවේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ හොඳ සීන් කියන්නේ මම ඒකයි කිව්වේ මේ මරණය ගැන කතා කරාට ඒක අපේ පවුලට අදාළ දෙයක් නෙවෙයි අපේ පවුලේ කවුරුත් මැරෙන්නේ නැහැ අපි අමරණීය මිනිසුන් කොටසක් කියලා අපිට හිතෙන්නේ ආයි ඉපදෙනවනේ ආයි ආයි ඉපදුණත් අපි අපේම තමයි අපේ කෙනෙක් අපෙන් ගිලිහෙන්නේ නැහැ මොකද ඒ තරම් සෙනෙහසක් මේ පවුල තුළ ඔබ අපිට පුරුදු කරලා තියෙනවා විශේෂයෙන්ම පවුල් ජීවිතයත් තුළ මගේ මව සහ පියා සමග ඔබතුමියගේ තිබුණු ඒ සම්බදියාව හරහා මට තේරෙන ඔබ ඉතාමත්ම ලස්සන සුන්දර ජීවිතයක් ගත කරපු කෙනෙක් හැටියට මේ සමස්තය එකතු කරලා ගත්තොත් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන් බලන් ඉන්නවා මේ වෙලාවේ අවුරුදු 50 30 ඔබේ ගීත අහපු එහෙම නැත්නම් ඉදිරි අවුරුදු 50ටම අලුත් પરම්පරාවක් නිර්මාණය කරපු ඒ පිරිසත් බලන් ඉන්නවා මේ වෙලාවේ මේ හැමෝටම කියන්න දෙයක් ඇති. ඔව් ඇත්තටම කියන්න තියෙන්නේ මගේ ජීවිතේ හරහා මම ලැබපු අත්දැකීම් ඒවා බොහොම ප්‍රයෝජන වෙන ඕනම කෙනෙකුට. इतन संगीत गायन पीवी बलापुरना इगिन पीवीसेंट किसीम तनक दी अवहिया मतुन हेम देट मेहिमा रांगनेट हो हेम देट मेहिमा ये वकीम गलाट अट संबंध कम गुडन गण मारु नमूद बिंदी हरी मलसी इगन हुदट कल्पना जीवत्ोनी संबंध कम की अत हरी पुंच पुंच कथावाल वलट पोड़ी पोड़ी हित्रदी वलट लोकवागे तिब संबंध काम शनि किन्नति कर एक उचित न जीवित उसस मनस मनुष्य अट एक जीवित उचित नैन करुणावंतवेन् आगम धर्मेट लदिवेन् वरदी अमतक करान्न समावधी देव गुण अति करगण के तमय मटके බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා මේ හෝරාව මාත් සමග ගත කරන්න පැමිණියට අපි ගත කරපු කාලය අපේ ජීවිතයයි ඒ ජීවිතය හරහා අපිට තව බොහෝ දේවල් කියන්න ඉතුරු වේවි හෙට දවසේදීත් නමුත් අද දවසේ අපි සමුගන්න සෝදානම් වෙනකොට වසන්ත බාලසූරියගේ උත්සාහයේ ප්‍රතිඵලය බලමු අපි කොහොමද කියලා වසන්ත අවසන් නම් චිත්‍රණය අපිට පිරිනමන්නට පුළුවන් එය තිබුණත් බොහෝ දුරට හොඳයි මං හිතන්නේ ලේසි වෙන්නේ නැති කියලා මේ තරම් ලස්සන රූපයක් කොහොමද දෙයියනේ විනාඩි 45 කින් එලෙස මදින්නේ මොකද බොහොම සුන්දරත්වයක් ඒ මුහුණ තුල තාමත් අපි දකින නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක මේ සතුට බෙදා ගන්න ආවට සහ මෙවැනි තවත් ලස්සන කලර්ෆුල් චරිතයක් එක්ක අපි නැවත දවසකදී හමුවෙමු එතෙක් ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රිය randu vevi yalu vevi duwapena watu midule punchi kamata api hitiya matak wenawa nage